අද ඉමේදී සමහර සමාජ ජාල වල ප්‍රකාශයක් කළලිතුනා විදුලයක් එක්ක රසාසනයක් එක්ක සිරිරාජ පක්ෂ මහත්තයයි දන් දෙල මහත්තයයි විශ්වමන්ති ඒ අය එක්ක විදුලයක් දාලා රසාසනික හිටියයි කියලා විදුලයක් දාලා ඒකෙන් වෙන අර්ථය ජනතාවට මෙන්න මෙයා අතරු ගියයි කියන අදහසේ දෙවිදියට තමයි එහෙම කියලා නෑ. ඒකට ඒ අර්ථයේ මිනිසුන්ගේ ඔබට යන විදියට තමයි පෝස්ට් එකක් අපි එක සමාජ ජාල වල. හැබැයි ඒකේ මුඛ්‍යම කරුණු තමයි ඉතාමත් වැදගත්. කොහෙද මේක උනේ? මොකද ස්ථානය? ස්ථානයේ පන්සල. පන්සල රතන හාමුදුරුවන් පන්සල. රතන හාමුදුරුවෝ නියෙකටයි අනිත් පක්ෂ දෙක තුනකට මන්ත්‍රීවරු දෙන්නා තුනට ආරාධනා කළ තිබුණා. රතන හාමුදුරුවන්ගේ වස විස වලට එරෙහිව ඔබ ඒකම රැස්වාන රතන හාමුදුරුවන් පන්සලේ කරනවා ඒකට සහභාගී වෙන්න කියලා ඇරයුම් කළා තිබුණා. යුඑන්පී මන්ත්‍රීවරු දෙන්නේ තුන් දෙනෙකුටයි වෙනත් පක්ෂවල මන්ත්‍රීවරු දෙන්නා තුනට තමයි. සාධාරණයක් මගේ පාක්ෂිකයන් මගේ විවෘතිකාරයත් මට මේ කාර්යවාස මැතුමා මම කතා කරා.
සජිත් ප්‍රේමදාස මහත්තයා නැවත නැවත මට කතා කරේ ඒකේ පාර්ලිමේන්තු කතා කරන එක නම් මම ගියේ තියෙනවා. රවි කරුණානායක මහත්තයා මේක දැක්ක හැමදාම. ඊපස්සම කොළඹ දුන්නා පක්ෂයට මේ වෙලාවේ අවශ්‍යයි නම් එහෙමනම් මගේ දෙන්නේ වෙනස් කරන්න. ඒක මට එක මම වැන්න එහෙම නැත්තම් මම මට ප්‍රශ්නයක් ඇති වෙච්ච එක තැන මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිසිල්වත්තුමයි මට දුන්නේ දේශය අමතකව දේශ කෙරෙහි ඒ එහෙම අරගෙන එකක් ආයි ඒ මිනිසුන්ට අපහාසයක් වගේ නේද මම අපහාසයක් වෙනකොට කියන හිත් විදීම විතරයි මට තිබුණේ. ඒ අයට අපහාසයක් නොකර මට එන්න තිබුණා නම් මම දැක්කේ මේ වැඩේ එයාට අපහාසයක්. ඒක මට උදව්වක් කරන මිනිස්සුන්ට මම කවදාවත් කිසිම විදියකින් හානියක් කරන්නේ. ඒක තමයි මට තිබෙන එකම ප්‍රශ්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ මට කතා කරපු වෙලාවෙන් ඉඳන් මම කීයක තියෙනවා. ඒ කතාව සම්පූර්ණ අහන්න. ඒ කතාව කොටසක් අහන්න සම්පූර්ණ වෙනවා. මොකද මම කියන්නේ? එවලේ මාස වෙනවා කිව්වද? මම මේ මොහොතේ ඉඳන් අයින් වෙලා කියලා කිව්වද? මම කිව්වේ ජනාධිපතිතුමා මුණ ගැහිලා මගේ ඉල්ලාසීම වල මම දෙන්නයි. ඒ පාර්ලිමේන්තු කතාව සම්පූර්ණ කතාව කොටසක් අහන්න. ඒකේ මම එහෙම කියනවා. ඒක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතුවා කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එකෙන් පස්සේ එතුමාට කාමරේට ගිහිල්ලා උත්කලිකව කතා කරලා මාත් වගේ මේ මනුස්සයාට මොනවද කතා දුන්නා ඒක වටිනාකමක් නෙවෙයි එතුමාට දෙන්න ඕන මම කියලා මට අයින් වෙන්න ඕන රිසර්ච් කියලා අයින් ඒකයි මම බලන්නේ. ඉතින් ඒක දැම්මා වසන්ති කුටන් ගායි කැබිනට් එක ඊට පස්සේ ආයේ ගහනවා ආයි උටන් මම ලංකාවට ආපු දවසේ මම ආම්පකට සහයෝගය දෙන්නයි කියලා ප්‍රකාශ කරේ නෑ කොහෙවත්. ඒක සමාජ මාධ්‍ය වලින් ගැහුවා ආපු දවසේ කේන්යාවේ ආපු දවසේ කිව්වා එයාට දෙන්න කිව්වා. මම උඩට සහයෝගය දෙනවා එදාම සිල්පොත කියලා. ඒක බොරු. මොකද ඒ මම ලංකාවට ආපු ගමන් මගේ ප්‍රකාශකයන් යහපාලන ආණ්ඩුවේ අවසානය කරන මාසෙ. මම එතකොට දැනුත් යහපාලන ආණ්ඩුවේ ගම්මලින් UNP කාර්යය තර පීඩනයට පත් වෙච්ච අය අපි മന്ത്രിවරුන්ට අසල අපි മന്ത്രിවරුන්ට අසල සතුටුයි ඒකත් ඒකෙන් අදහස් කරන්නේ UNP ආණ්ඩුව පීඩනයකට අපි අසතුටුයි කියන එක නෙවෙයි. හැබැයි පහුගිය කාලේ සාධාරණ විදියට දිවාරය නබල නැවත 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 මාවන් මාතෘකාව කරන්නේ ඒ රටේ මිනිස්සු භවන් මාතෘකාව කරගෙන තම ගහපු එකේ එක දෙයක් මම දැන් මුළු රටම දැන් පැහැදිලිවම වසන්ත සේනායක කියන පුද්ගලයාම විනාශ කරන්න දිවාරය නබලා පැහැදිලිවම වැඩ කරන කණ්ඩායම. ඒ අය පිටපස්සින් කවුද කියලා ඉදිරියට එළි වෙයි. දේශපාලඥ කිප දෙලි කියනවා කියන විශ්වාසය. ඒ අය කවුද කියලා මම ඉදිරි දවස්වල මම කියනවා. ඒයි මාව මේ වෙලාව විනාශ කරන්න ඕනේ. මගේ සියයට අධිසෙන් නැති මහත්යාටත් මේ වගේම ප්‍රශ්නතිබ තුමා අගමැතිකා තුමා විනාශ කරන්න ඔය වගේම තුමා ගැන එක 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 කතා කියපු අවස්ථා තිබුණා. තුමා මහත්යෙක් හැටියට ඒවා මාර්ගගතා ඉන්නම් සිනාමුස්තුනේ මට නම් හිතන්නේ තුමාගේම ශක්තිය තියෙනවා හැබැයි ඒ චරිතය අනුගමනය කරන්න ඕනේ. ඒ මගේ වැරදි වෙනවා ඇති. මගේ වැරදි අපිට යන සෙක් විමන්තරන මිනිස්සු. ප්‍රබල හැම වෙලාවෙම උත්සාහ කරලා හරි දෙයක්. මම යම් වැරැද්දක් කරා නම් ඒ වැරැද්ද කරේ මගේ පාක්ෂිකයන් නිසා. ඒක පිළිගන්න ඇත්තේ මට ගන්න ඕනේ ඇත්තේ. මට ඔගේ ඉංග්‍රීසි කියන දේ උඩ අර කෝස් එක ගුණ ඉංග්‍රීසි දාලා ඉංග්‍රීසි කතා කරන එක තමයි ගොඩක් අමාරු. මේ දැන්වස post that circulated in the social media which purported to state that Vasant Sennaik was with Gazila Rupaksa and some of the MPs and that he has crossed or re-crossed. However, I wish to categorically state that the photograph is a genuine photograph which was taken today. However, what is not said in the photograph speaks volumes. I would like to state firstly that this was a temple function
we were all invitees to the temple, to Ratana Thero's temple. It was a program which was about trying to have a Sri Lanka free of pesticides and chemicals, and speaking about self-sufficiency food. That was what the program was at the temple. I was a guest. I was invited from the United National Party. So was Honorable Sajit Premadasa. I don't know who else from the United National Party was invited. I was elected at that point. The candidates in some were kindly participated. You participated on my behalf also. I informed this later on to Honorable Ravi Vikramasinghe also, who also told me, by all means participate in that function. So what happened was, we were all asked to join that. And there were other people from different political parties also liking the oil lamp picnic. This a photograph of that was taken and distorted and then represented to state that I had again defected. In fact, I had not defected again and again as said in the media. This is a media creation and I will take this opportunity to try to dispel that myth as well. When I arrived in Sri Lanka from Kenya, I landed in the airport and what did I say? Listen to the full speech instead of listening to bits and pieces, which will give you a version which is out of context. If you want to take it in context, listen to the full speech. What do I say? I said very categorically that I am very happy that the Hapali government ended. Yes, I was happy that the Hapali government ended. I am still happy that the Hapali government ended. Because in the villages of Sri Lanka, and from in Kolon Nadu in particular, which, where I represent, no one but the youth, no one more than the UNPS suffered under the indecision, the pulling to two sides by the various factions, all this contributed to the UNPS being frustrated of the government. So I did say that I was happy that it ended, but I didn't pledge support to any government at that point. But some media representatives then having gone that very night to temple trees and extended support to the Prime Minister. I did come that night to temple trees, but since I didn't go, there was no question. The only time I took a decision was when the President invited me to join his cabinet as Minister of Wildlife and Tourism, two subjects which I not very dearly, and I believe I could have functioned well in that capacity. So I took that on, and the idea was really to serve the people of Kolon Nadu, who I couldn't serve for 3 years. Previously, I had been a state minister, but when I was a state minister in charge of irrigation, my function gazettes were the Malgathuwe project, which was essentially diverting water from Anuradhapura to the Putlam Mana area. And nothing to do with Kolon Nadu or my constituents. And then when I was State Minister of Foreign Affairs, I still couldn't serve my people. So what I was hoping to do was to accept a position and work for 1 year serving my people, my constituents, the UNPS, who had no relief. So that may have been a bad decision or a good decision, but that was my decision at the time. And when I changed the decision after speaking to Sajit Premadasa in Parliament, I made an express statement again in Parliament, saying I would be resigning. I didn't say I had resigned immediately. I said I would be resigning upon meeting the President and submitting my resignation. That is what I said. Maybe parts of my speech are being played without the full speech being played, but if you listen to the full speech, that is what I clearly said. And the next opportunity for me to meet the President was at the next cabinet. And when I went to cabinet, that again was misrepresented. To say Vasanta does a U-turn, or Vasanta, I don't know, there's so many different words. But that was the context of what happened. And then I finally came to where I am, where I've always been, the United National Party. So, what these events prove is
Seen by certain people, a certain group of people, politicians I believe, to attempt to destroy Vasanthi Sadanaika prematurely. It is very obvious they work 24 hours, day and night. Otherwise, why would a person like myself be the main topic of the media for the last 2 weeks almost? Why would I be the topic of the media? Most often, I would just shut up and wait, allowing time to heal. For instance, that ridiculous story about me having accepted 500 million. I don't think, apart from my mother, anyone thinks I'm worth 500 million, including myself. Is any member of parliament worth 500 million? I doubt that very much. I don't think anyone is. This is all fabricated nonsense. And now that I'm back in the UAP, that story itself shows that it is untrue. Because if I have accepted 500 million, there's no way I can come and sit in the UAP ranks. There is no way if I have accepted 500. So I let that die naturally. But then the story of crossing and recrossing and crisscrossing and all that, I have to dispel that myth as well. I think it is time I do that. Firstly, when I arrived for tenure to Sri Lanka, what did I do? I made a statement condemning the Yahapan government and saying that I was delighted that it has ended because it caused frustration for the UNPS more than anyone else. That is what I did. The next thing, I did not support any government. However, that was misrepresented as we supported the government. Then it was said in certain media that same night that I went and went support to Ranil Wickremesinghe. Now, me coming to temporary is to meet the UNPS and Mr. Ranil Wickremesinghe and his party leader is natural. So since I hadn't gone, there was no question of me coming back. So those two stories were entirely fabricated and were made up later on in the day. But what I did do was at a later stage decide to support the government by joining as a minister to serve the people that I couldn't serve. When I was state minister, I could not serve the constituents in my area. Firstly, as state minister for education, then as state minister for foreign affairs. When I was state minister for education, my functions were limited to the Maragatua project. So these were the difficulties that I faced. And what I would like to really say is to all those desperate housewives who have nothing better to do than to make comments and discuss people all over the media. If your universe is that small, and if your only entertainment is discussing Vasanthi Sadanaika, please enjoy, I have no objection. Thank you. එක පාරයි අඟුට එක්ක හුන්නේ. එක
පාරයි ආණ්ඩුවේ කියලා. ඒ වගේ ආණ්ඩුවට බෞද්ධයන් ඇවිල්ලා කියනකොට ඒ කියන්නේ ආණ්ඩුවේ මට බලපෑම් කරනවා මේ බලපෑම් ඉල්ල වෙන දේශපාලන වශයෙන් ඔබතුමාව සමාජකාරක පත් කරන්න යමක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබතුමා නෑ ඒක ඉතාම කුටේ ඒක විවාදය වෙනවා කියලා අපි පේනවා නැත්නම් දසංශයෙන් නැග මාතෘකාවක් දෙන්නේ දවස් මෙච්චර ගන්න ප්‍රධාන මාතෘකාව දැන් මම දවස් ගන්න මට හොඳයි ඉතින් ඔබ දේශපාලන කාර්යකරුවෙක් ඒක හොඳයි ඒක පංචවද නරක මීඩියාකක් කියලා දෙයක් නැහැ දේශපාලනින් කෙනෙකුට මීඩියාක ඉන්න එක තමයි හොඳ. ඒක ප්‍රශ්නයක් නෑ මම මාතෘකාවක් කරගන්නවා තමයි මාසෙකම මාතෘකාවක් කරගන්නවා මට ගැටලුවක් නෑ මම ඒකට මුහුණ දෙන්න මට ශක්තිය තියෙනවා ඔකට මුහුණ දෙන්න මම ඔකට බයක් නෑ. මට තිබ්බ එකම කනගාටුව එකම දුක ඒකයි තිබ්බ එකයි මම කිව්වේ මේ මොනවා වුණත් අපි දේශපාලන විරුද්ධ නම් මහින්ද ඔබ තමයි මම මාධ්‍ය ගැන ගොඩක් කතා කරලා තියෙන්නේ.